නෑ මෙතන තියෙන ප්‍රශ්නේ මං කියන්නේ අපි අපි යම් සාධාරණ විදිහට හිතනවා, ඒ කියන්නේ අතීතයට ගිහිල්ලානේ දැන් අපිට බලන්න වෙන්නේ. දැන් වර්තමානයේ අපිට ඇතිවෙච්ච තත්වයන් අතීතයට ගිහිල්ලා අපි බලනවා. හැබැයි මේ බලද්දී අපිට පේන දෙයක් තියෙනවා, ආයතන කිහිපයක් හදලා තියෙනවා. ආයතන කිහිපේ ඊතා ඉක්මනින් නම් වෙනස් කිරීම කරලා තියෙනවා. සහ ඒ ආයතන වලින් ගිණුම් ගණනාවක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ සියල්ල පවත්වාගෙන ගිහිල්ලා තියෙන පුජ්‍යලියෝ ගත්තොත් එහෙම දෙන්නේ. පොතුන් දෙන්නේ. ඔන්නතන තියෙන ප්‍රශ්නේ. ඒතර ඒ ආයතන මේ මුදල් එන ක්‍රියාවලියක් තියෙනවා. ඒතර බුදුවා කියන එකත් හරියට මුදල් එනකොට ඒගොල්ලෝ ඒක තමන්ගේ මේ ඇත්තම ගත්තොත් එහෙම පෞද්ගලික ක්‍රියාවලියක් හැටියටම තමයි පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. හරි. ඕක තමයි ඇත්ත කතාව මේක තියෙන. දැන් වෙනත් විදිහකින් කිව්වොත් ඇත්තට මේ ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ පාර්ලිමේන්තු එකේ ඇක්ට් එකකින්. ඔව් එහෙම කුත් තියෙන ඩොකියුමන්ට් එක. ඇක්ට් එකකින් හැදිලා මේක ඇවිල්ලා දැන් ඇත්තට චැරිටබල් පර්පස් එකට හැදෙන ආයතනයක් කරා ෆන්ඩ්ස් අරගෙන දැන් මෙතන යුනිවර්සිටි එකක් හදලා යුනිවර්සිටි කියන්නේ කාගේ බිස්නස් එකක්ද? මේ දෙන්නගේ තියෙන බිස්නස් එකක්. දැන් අපිට ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා මගනේ. ඒක ඉතුමල්ලගෙන් අපි අහන්න ඕන. මේ යුනිවර්සිටි එක ළමයින්ට නොමිලේ උගන්නන යුනිවර්සිටි එකක්ද? මුදල් අය කරලා උගන්නන යුනිවර්සිටි එකක්ද? ඒක තාම ඇවිල්ලා නැහැ නේ. තර ඒ ප්‍රශ්න අපිට වෙනම අහගන්න තියෙන එකක්. තොර මේක දැන් ඔබතුමාලගේ ඔබතුමාලෙන් අපිට පැහැදිලි වෙච්ච දෙයක් තියෙනවා. ණයක් අරගත්ත එකක් හෝ විදේශ ආයෝජනයක් ආපු දෙයක් හෝ නෙමෙයි. එහෙමනම් අනිවාර්යයෙන්ම මේක අපිට සලකන්න වෙන්නේ ප්‍රදානයක්. පරිත්‍යාගයක් හැටියට ආපු මුදලක්. ඒතර මේ පරිත්‍යාගයක් හැටියට ආපු මුදලකින් යුනිවර්සිටි එකක් හදනවා නම් රජයේ ඉඩක් පාවිච්චි කරලා ඒක ඒ යුනිවර්සිටි එක ඊට පස්සේ පවත්වාගෙන යන්නේ මොන පදනමින්ද? ඒක අපිට වෙනම පැහැදිලි කරගන්න තියෙන කාරණා. ඒක ඉතින් අපි දැන් උතුමලට කියලා වැඩක් නැහැ. ඒක මෙතුමලට දාලා වෙන්නේ නැහැ. අපි මේ ගැන කන්සර්න් වෙලා තින්නේ ඒක. දැන් 9 මේකේ තියෙන 90% තියෙනවා එක තැනකට, 10% තියෙනවා තව තැනකට. ඊට පස්සේ දැන් මේක ආපහු සැරයක් කරලා 50-50 වලට කන්වර්ට් වෙනවා. ඊට පස්සේ මේ දැන් පුතුල් දෙන්නට තමයි මේ සම්පූර්ණ මේ යුනිවර්සිටි එකයි තියෙන්නේ. ඒතකොට අර මේ ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් එක ගත්තොත් ඒකේ ඕනර්ෂිප් එකේ තියෙන්නේ අර දෙන්නගේ නමයි. ගරන්ටි ලිමිටඩ්. එතකොට දැන් මේක ඇවිල්ලා ෆැමිලි කම්පැනි එකක්. එතකොට මේක චැරිටබල් ඉන්ස්ටිටියුෂන් එකක්ද අර කියන විදිහට මේ පාර්ලිමේන්තු එකේ ඇක්ට් එකකින් ෆෝම් වෙච්චි. ඉතින් ඒ නිසා දැන් මෙතනදී අපි ඇත්තට මේ පුජලියෝගේ දෙතේගේ තියෙන බිස්නස් එකක් කරන්නදී එතකොට මේ රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙන කීපිට තමයි අපිට තියෙන්නේ.